සීුදටම ෞධයාරූ පහනයපු ඇත සඳිබෙදනය කරන තුම්ම ූදායකත්ව ස්ධර්ම දේශනාව මෙල්ලෙස්සින් අරම්භ කරන්නට මේ සූදානම. සධර්ම දේශනාපත්වන්නට අපකිරේ හත් අනුකම්පාවෙන් මෙවතුම් වූ දම් සභ මණ්ඩ පේට වැඩම කොට පදාළ කෑගල්ල පුස්සඇල්ල ශ්‍රීපුුණ්‍ය ෝධ්‍යයාාරාම විහාරාධහිපති පුච්චපාද මීමුරේ දම්භවංශ ගෞරවනය ස්වාමිින් වහන්සේ අබි සීලු දෙනාමෙක්ව සාධනාද පවත්වා පිළි ගනිමු. සධධ ප්‍යපිටියේ පදිංචිී කරුණාරණ සිංග මහත්මියය තුළු දරුවන් පිරිි සයුතු වූ සදධරම දේශනාව මෙලෙසින් මුරු ෝකටම සංලිේදනය කරන්නට පිබ්‍ර දයිකත්වයගෙන කටියයුතු කරන්නේ සමන්තාචක්හවාලයේ සුවත්්‍රාගච්ඡන්තු දේවතා. ස ධම්ම මනිරාජස්ස சනතුසග මොක්खද ධම්මසවන කා අය බදතා දම්මසවන කා අය බදතා දම්මස්සවනකාලෝ අයං භදංතා නමෝතස්සේ භගවෙතුෝ වරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවෙතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවවෙත්තෝ වරහතෝ සම්මා සම්බුද්හස් දමය බික්වේ දම්මා කතමාදේ ධාතු කුසලතාච මනසිකාර කුසලතාච. ඉ මේකෝ බික්කවේ දේ දම්මාති බෞද්ධයා රපවාහිනයට සම්බන්ධුවමින් ලෝපුරාසිටමින් ධර්ම දේශනාවන් සවනය කරන්න වූ අද දවසි අනුග්‍රහක බවතුන් මෝලිකෝ සිටින්නවු සදැබර පෙන්වතනය අංගුත්‍ර නිකාතෙහි එකහි දෙකනිප්දිකනිපාතයට අයත් ධර්මකොට්ටාසයක මාත්‍ර කාව මෝල්කොටගෙන ධර්ම කරුණක් ගැන පැහැදිලි කරන්නට යප මේ සූදානම්වෙන්නේ මේ අප විසින් දැනගත යුතු දෙයක් පසෙන් තමයි තොතාක්ත බුදුපාණන් වහන්සේ හඳුන් නාතිපෙන්න්නේ නමුත් ඒ පිළිබඳව හැදැරුවේ නැත්නම් ඒ පිළබඳ සෑබැලුවේ නැත්නම් මේ පිළිබඳ සාමාන්‍ය සමාජය දෙන්හ ඒේරුම් ත්ේ නැත සාමාන්‍ය සමාජයටික ෘතක් ජනකේලා. මේ පෙන්න්න හදන කාරණාව දැනගත්තත් නැතත් කෙනෙකුට අයහපත් පපුර වැසයෙක් වසෙන්ෙන්න්නත් පොළුවන් පර්තමානය අප අගේ කොට සලකන යහපත් ගුණධර්ම සහිත ආගමට ගරු කරන මව්පියන්ට සලකන සදාචාරයපය කරන කෙනෙක් වසෙන් ජීවත්වෙන්න පොළුවන්. තථගත බුදුපාණන් වහන්සේ හිළිකරවාදාලා සී සද්ධර්මයෙන් ුක්තව සංවරයනකටතියෙනවා ධර්මවිනය කියේලා තක බුදුපාන් වහන්සේිකළ ආදාර ධර්ම තේරුන් නොගත්තත් මේ ලෝක සම්මතය පවතිනාව යම්මාකාරයක තැනවිම්ටිකක්තේෙනවා ශික්ෂ පදවිනය කියේලා ඒවත් අපි බුදුදහමේ ධර්මවිිනි වසෙන්තමා සලකාන නමුත් සිික්ෂා පද විනය කියනිකේ තේරුම සිික්ෂාපද තේරුම් අරගන ශික්ෂාපද වලින් කියන කාරණාවෙන් වැලකීම ර කිය කියට විරති සංවරයා විරජි සංවලය සංවරේ වර්තමාන ඉති වෙනනාකාරය ඔබට තේරුම් ගන්න පුලුවනි මිහෙම. ගරස්ථ සමාජයේ බෞද්ධ පින්නවතුන්ට නිත්ති පංචශීලය කියලා කියනවා හො ික්ෂා පද පහක් ආරක්ෂා කරන්නද ආරක්ෂා කලත්නැතත් එහෙමතමයි ඒකි තියෙන. එකක ප්‍රමාණවත් නැතිනම් පොෝය දවසට තවත්නක් එකතු කරලා අට අට සිල් සමාදන් වෙනවා කියලා කියන්න පුොළන්. ප න ක් පද දෙක කරල ක ජාතර පටි හන න ක්ෂ ප අ කතු කරලා හට ද ීේ ත බා ද ීල ෙවත් සාමනේර දසසිීලේ වසයු සික්න . ඉටක් එහාගේ අප වර්මානී පවතිනාව දෙසිේ විසිය ටක් සිික්ෂ විසියා තක් සිික්ෂාපද වලින් යොප්ත වන උප සම්පදා සීලේ යක් සක්මර න්නක් පොළවා. මෙසිල්ලත් සීල මෙසි අල්ලත් සික්සා නො. මේ පහැදිලි කරහගන්න මේ ඕනෑම තැනක සසිඳමින් දැනකඩය දනට වත්කාරණාව මේ ඕන තැනක නැත්තම් මේ පංචීලිසිටක සම්පදශීලයේ දක්වා මේ සමාජයහි කෙනෙක් ඒ සිික්ෂාපද සංවරේ වාසේ කරනවන ඔවුන් රටරජාතිට ආගමට ගරුණන සදාචාරය පේ කරන හත්ම නිසුන් වසෙන් සලකඳ කළුවෙන නොමුත් මාදකි න්නෑ ඔුන්ට ෘතජානවාහාවෙන් මිදේ කියලා මේ සිික්‍ෂාපද සංවරම පමණ එට පස්සේ ඔය බුදු සමේ තියනවා විභජ්‍යවාද කියන වචනයක් විබජ්්‍ය කියනක තෙරම බෙදල වලීම කියන එක. එනම් අපි බෙදල බලන් ඕන අපි අපට පෙනෙන්නේ අපි ඔබ හැම දෙනා ස්ත්‍රී පුරුස වසයෙන් ගිහි පැවිදි වසයෙන් හිට වඩා එහාට පෙනෙන්න හැනි නත් ඊට එහා බෙදීමක් තියෙන බුදු සමය තුල අන්නේ බෙදීම තුළ තමයි අපට මේ සත්වයාට පව්සිදුවවෙන්නේ කොමද පින් සිද්ද වෙන්නේ කොහමද දයානකු සල් සිදුවන්නේ කොහමද වැන් සසර ගමනයන්නෙ කොමද සසට බැඳන්නේ කොමද කියන කාරණාව පිළිබඳ තේරු ගඩ ලැබෙන්නේ. එක තරු ගත්ත කෙනෙකොට සතරින් මිදන්ට අ වශ්‍යයන අනුගමනය කන්න ඕන ප්‍රියාමාර්ගය අනතුරුය තුළ හෙල් පෙහිි කරගන්න පුළුව අන්කමක්ති වෙනවා. එනි සබුදුන් වහන්සේ මෙහිදි පහැල්දිි කරගාරනවා දැනගතයතු ධර්මතා දෙකක් තියෙනවා. එකක කියල වදාරණ බදුන්හන්සේ තමාදේ කියන්නේ එකයි ධාතු කුසල තාච කියලවචනයක් කියනෝ. අන්නේ අපි බෙදපු හැටි පොතේ තිෙන දෙයක් නෙවී අපි ළඟ තිබෙන්න්නව් අපේ ස්වභාවය බෙදලතියන විදියක්ක් බලන්න. බලන්න කියන විදිහ ඔබට හරිද කිය හරිනං ඒ පොතේතිවන නිසා හරි නෙවෙයි මුදුරජාණන් වහන්සේ වදාලනනි හරිර නවෙවයි ඔබොලගත බ. අවට තිවෙනවා ජීවෙනට එක එක අරමුණු ගන්න පුළුවන් දොල්වල් හයක් ඇස කණ නාසේ දිවකයි සිත කියලා කියේනවා. මෙමහිම මේ අපට පෙරෙන ඇසකණ නාසේට හාගිය දෙයක්තියනවා ප්‍රසාද කියලා මේගේී පුද්ගලයෙකුත් ඇසකණ නාසේ දවකයිතියන නමුත් අරමුණු ගන්න පුළුවන් හැකියාවක් නැහැ. එනගේ ඇසකර නාසේ දෙවකයි මුල්කොට ගත්තා අරමුණු ගන්න පුළුවන් හැටියාවට තමයි චක්කු ප්‍රසාද සෝතත් ප්‍රසාද ධාන ප්‍රසාද ජිවහා ප්‍රසාද කාය ප්‍රසාද මනෝප්‍රසාධ කියලා පාලීන් හදන්වන්නේ. මෙමට කියනවා චක්කු ධාතු කියලා මෙ ධාතු කියන පදේ හැදෙන්න්න මුල තත්ත්වයන් කියනෙ. දැන් අපි මේ ලෝක දීන ඔක්කෝම දේවල් ගත්නාවම මෙම හැදට හැටනු පෙනෙන පටවි ආපෝත්තේජෝ කියලා දහතු හතරක් හදන්නන්නේ ධාතු කියන එකේ තේරම මූල තත්වය කියන එක. විද්‍යාන කොෝ ගත්තම එක විශසක්ක තරපයන්නේ මුල දක්්ව කියලා ඇද සිරු දේ මුල්ුවෙන් නව තත්. අපි හැදන්ඩ ල්ල නව එක ද හතු හයක් තමයි ප්‍රසාදරූප හය ඇස කන්න නාසේ දිවකය සිතකයන් නාවුදරවල් හයන් අරමුණ ගණ්ඩ පුලහන් ස්්‍රභාවය හයයි තවත් මේකට හයක්කට කරන්න පුලහන්කමක් තියෙනවා ගෝචර රූප හය කියලා ගෝචර රූප කියනය එක තේරුම ඇසට ඉදරීෙන් හම්බුවන රූපය උදව්වෙන් සිතේ පහලෙන රූපය කියන එක. දිරියන් තින රූ පෙටනේ ගෝචරපයකයන් සාමානය සමාජය හෙමත් භාවිතා කරනවා මට කැමරාව පෙනෙනවා නම්ය කඇමරාවට ගෝච රූපයක්කිවත්ත එහෙම අටවි රූපයක කිය ාභිධර්මය ග්‍රහතරපු ශරීරය තුළති එන්න රූප සියටට විදධ කරන්න බැරුවනවා ඔබ අද මෙහ එන්න පෙර කන්නාඩියලට ගින් ඔබේ හැඩ වැඩබැලුව නම් ඔබ පෙනුනෙ කන්නාඩිය ඇතුළින්ඒකට ඔබ පැෙන්න්න කන්නාඩිය ඇතුලි බන්නව බි ියක්ක් දව කර නැත්නාව ට බලන්නැ. න්නේ වගේ ඔය හැම දෙයක්ම අපට පෙනෙන්නේ ඇසතුළ පහලවෙන්නවූ බංචිරූපයක් නිසා. එනැත්නම් පෙනෙන්නේ අපට මොලුවත්ම අන්න ඒකටන ගෝචර රූපය කියලකේන. ඇසතුරු ලංඒ එකට කිනවා රූප රූපය කියලා. චක්හු ධාතු රූප දහතු දෙකයි. ඉට පස්සේ සෝත දතු සෝත ප්‍රසාදය ඒට බාහිර සබ්දැරදිින් කනේ වැැකු හම සබ්ද හඳරගන්න පුළුවන් තැනක්වේෙන සෝට ප්‍රසාදය කියර කණය තුළේ අන්න ඒකට කියනවා සෝත දහතු. පස ගහනකනවා නාසේට නාසේ පුළ හැඩ නෙව සේ ල ධර්මය සඳහන් කරන්නේ අරුණ ගන්න පුළුවන් ගන් සුන් ැන සභහාවේ පුද ගල රත් නාසේතින ගඳ සුව දැ ෑන ප්‍රසාධදය වැනැසී නැත්තම නාස්සී ඇති නිසා. නාසේලග ගස්්ටනයවෙෙන් නව ගන්දරූපය ඇතිකොට ගානධාතු ගන්ද දහතු ජවහා ජිව දිවෙත්. දිව කියන එක තේරම රස දැන කියගේ නර්තය එකොට මේ පුදගල මොත් දැවත්තේ ර ැන ැත ප්‍රසාදය මැිලා නිසාස ප්‍රසාධයක ඇන ද්‍ර්්‍ය නෙම යමණ ගන්න පුලහන් සභාවේ. එතකොට ඒකට හමවෙනි රස යවහාධාතු රස ජහතු. ඉට පස්සේ ඉට පස්සේ ස්කය කායද දහතු. ඔබ පැහැමදනගේම නි්‍යාග සහෙස් සැරුුණ ම අනිත් ඕන තැනකට පනතිය ෝකේ ල අපි කියන අකත ප්‍රසාධී කියල කාය ප්‍රසාධයට ඉස්පර්සය ඕන දෙයක් තුළ කඩියක්්ද කෑවේ එහම නැත්නං සුව පහසු අසනකද වාඩිුනේ හෙම කියලා අපට දැනෙනවා කටුවක් දැනන කියලා ඒ දැනෙන්නේ අරම වකායක් ප්‍රසාදයට එතකට ස්පර්සය වීමතොර තමයි දැනෙන්නේ. කට එතන පෙන්නවා කාය ධාතු පොට්ටබධාතු. මේ පස්දරටම බාහිර දෙවල් උදව්වෙන් තමයි මේ අරුණු ගැනීමේ හැකියාව පිහිටිල තිබෙන්නේ. නමුත් මේ පස්දර උදව්කරනෙනෙක් ලෝක ජීවත්වෙන්න්න ගේාපාම අරුදු හතක්ටක් යනකොට බාහිර දෙවල් නැතුවට ඔක්කම සිතර එකතු කරගන්නවා. තතුරහට ඒ වස්සේ ල්ප කරන්න පුළුවනි සහිහන දින්ට පළුවවෙනි දවල්ටන ඇතක් බල නිස්හහි ඇතතික්කින් දවන නින් දෙන්න හ ඇති දක්හම ල්ිහිටි තෙහිට නැතිවුණට සිහිල් ලෝක ඇතෙක්ේනවා නාගේ කොන්න අයක් නය එක් වෙන යත්වේෙනවා. ඒ බාහිර දේවලින් සිතට ගත්ත දේවල් නැවත සිතුලිය සෙම්පහවීම. අන්නේ පහළවෙන්න තැනට මනෝදහත්තු කේනවා එතකොටඒ පහල වෙන් ආරමණට මනෝවි්ඥා දහත්සාතු කියලා කතා කරනවා. රූප ද හතු කියල කතා කරමා නවරූප එතකොට දැන් දොළහයි තවත් හයක් මේකට එකතු කරන්න ඕඩ එතකොට කියන අටලොස් ධාතුව කියලා වෙන අපිව අටලොස් ධාතුුවකට බෙදා දැන ගැනීමේ දු කුසලතාවේ දක්ෂතාවට තමයි ධාතු කුසලතා කියලා කියන්නේ අපි මෙ හිතුව නැත්නන් මි ස්ත්‍රයක් පුස්පුරුසයක් පුද්ගලෙක් වසෙන් හිතටනු ඇරුුණාම ඉටහාට හඳරගන්න නෑ හග ැතු රජාන් වහසේ දා ධර්ම ැමර තේරු ගන්න බැ මද දර්සන කියන පාරට යන්න අටලොස් හතු රැනගන්නුවනවා. දැ ප්‍රසාධ හයයි, ගෝච රූප හයයි ප්‍රසාද කියනන්න අරමු ගන්න පුළුවන් හැකිාව ගෝචරූප කියනන්නේ වාසයෙන් පහලවෙනවා අරමනුවට. මෙවා පහළවෙෙන තැනක්තිේනවා. ඒට කියනවා චක්හ විඥාන දහතු ඇසනම්. කණනං සෝත විඤ්ඥාන දහතු. නාසේන්නම් ගහන විංඥාන දහතු. ය දිවනම්යදැකු සෝත ගාන ජිවා ජි්හා විඤඥාන ධාතු. කෙන්නම් කාය විඤ්ඥානධාතු මනෙන්නම් මනවවිඤ්ඥාන දාතු. දැන් ප්‍රසාධරූප හය ගෝචරූප හය සහ විඤඥාණධාතු හයකතු හම කියනවා අටලොස් ධාතුව කියලා. ධාතු දහටයි. සත්්‍යයා සසරයේ ඇවිද්දවන්ඩ සත්වයාට සසරේ සැපදුක් දෙන්න මුල්ලෙන්නවුේ මූල තත්ත්වයන් දහාටට අටලොස් ධාතුව කියලා කියනෝ. තිබිට සූත ලේ ගන්වට උගන්න දවල් තිබෙන්නේ පි ළඟ මේ ඇත්නම් ඔබ පිගන්ඩවන බදුරජාන්හන්ස වදාලන සානවෙයි ම කියන නිසානවෙයි ඔබලංඟ මේ ඔබ කියලා කියන්නේ. ඔබ විතරක්නේ ස්්‍රයක් පොරසේ දිහෙක් පවිද් දෙෙක් අන්‍යාගමිකයක් විදේශය කියලා කියන්නේ අන්තිමට මේ ප්‍රසාදහයි ගෝචරූ පහයයි විඤ්ඥාන හයි එකතුවත් අටලොස් තහතු. මදැනගත්තර මදි මේක තවහාට දැනගන්න දේවල්තයනවා එතා බෙදා දැක්වීම කිය කතා කරන්න දැන් මේවා නිසා අරමුණු ගන්න ගිහාාව වෙන දෙයක් තිේනවා ඒක තමයි ප්‍රෘ්‍රජ්‍යාන පුදගලයාේ ඇහහි හම්බුවන රූපතයට කනෙ හම්බුවෙනන සබ්දයට නාසයෙන් හම්බවන ගන්දයට රසයට අරමුණුත් එක් කලා ළමකාලි පහුවෙනකට ඇලිමක් ගැටීමක් පිළිගැනීමක් ප්‍රතික්ෂේපකිරීමක් කියලා මෙන්න මේ දෙ පැත්ක බන්ධනයකට ඇතිවෙන් ප පටන්ගන්න. එතකට ඒ අරමුණුත් එෙක් කලා ඇලීමදී නැවති විදි නැත්තනම් කියෙන ෝද ඕ නැමක් ඇතිව ොහිතේ. ැටීමේද පේන බෑ කියලා අදහසක් ඇතිවෙනවා. මේ දෙකම ඇලීම ගැටීම දෙම බැඳීමක්. එතකට ඒකට කියනවා ඇසෙන්නම් බැඳීමටකිවා රූපේ නිසා ඇතිවෙන ඇැලීම ැටීම රූප තන්නහා. කනෙන්නම් සබ්ද තන්හා නාසෙන්නම් ගන්ධ තන්හා දිවිෙන් නම් ප්‍රස තන්නා කයෙන්න්නම් පොට්ටබ තන්නහා දිවෙනම් ජිවහා තන්හා. මන සිනම් දම්ම තන්හා.ඇන්න සත්ත්යාට තන්න හයක්තේන දොරවල් හයිෙන්. ය අහිංස කපාස කම්මල කියන්නේ සත්‍රරදු පින් විදිෙන් රම් තන්හාාව නැතික කරන්නඩ ඕන කියලා තන්හා නැති කරන්නඩ කියලා තමන්ගේ වස්තුටික පසල්ට පරිත්‍යයා කලට හරි වැඩ හිටි වාසක පරිත්්‍යාකලට හරි ඒක පරිත්‍යාග සලිත්තේ මේ තහාාව නැතිවෙඩ නෑ. මේ තන්හාාව සයවිද තන්හාාව. අ සයිවිධ තන්හා හඳුරගටම මේ බෙදල බලන් ඕන සාති පටාන සෝතරයෙන් ඔන්නම් දෙදයක් හොයල බලමු ඇත්තද කියලා චක්කු ලෝකේ පේරූපං සාතරූපං එත්තේ සා තන්හා උපජ්්‍යමානෝ උපජ්ජති ඇහ තමයි අප ලෝක ජීවත්තිනකට ප්‍රපිහ ප්‍රමිහිරි වසයෙන් තිබෙල්න්නේ එකොට ඒකට තමයි අපි රූපාරමණු ගන්න එකටේ ඇසේ චක්ක වි්ඥානය තුළ තමයි එත්තේ සා එතන තමයි එම තන්හා ඒෙවත් රූපතන්හා උපජ්‍යජමානෝ හෙවත් උපදින වනම් උපදින්නේ වි කාලෙම ඩදියුණු කරගන්න ඕන නිසාමානෝ හෙවත්වාසය කරනනම්වාසය කරන්නේ ධර්මය තේරුණොත් ඉතරක් පමණක් ප්‍රහීන් පහියමානෝ පහහියට ඇහෙන් තහාාව නැතිවෙලායන්ය අන්න ඒ පැත්තට යන්න තමයි මේ අඩොස් ධාහතුව පිළිබඳ දැනගන්න ඕනමක් තින්නේ ධාතුකු සලතාව කියලා කියන්නේ එතකට ඒ විදියට අරමුණු ගැනීමේදී අරමනුත් එක් කලා ප්‍රථක්ජන සමාජය ඇලීමක් ගැටීමක් ඇති කරගන්න මේ අමරුත ඇතිවෙන ඇලීමට ගැටීමට කියන නම තමයි ඒතන් මම ඒතුෝ අහ අස්මිින් ඒස්ෝම අත්තා පාලියෙන්. එය මගේඒ මම මගේ ඒ මගේ ආත්ම උන්න ගැඹුරින් ම කියන තැන ුදු සේ තියන තැන් අපිට ෙදර ජීවත් වකට අපිට ම කිව්ව හැකි. ඇහමනත්නං අයට ම කියල කතා කර හැකි කු දෙකට ම කිව හකි නමුත් ඒතන් කියන්න එය එ ඇසටපුහම ඇසේ රූපේ මුල් කොට ඇති වෙන්නාව රූපතන්නනාව ඒතන් මම සබ්දය ගැටලලා සබ්දේ මුල් මුල්කට ැලිමක් ගැටමක් ඇතිවුණු සබ්ද තන්හාාව ඉත ම. මේ විනිසා ඒතන් මම එවා හත්තේ නවට. එකයි චත්කුලෝකේ පේරූපන් සසාතරූපන්ං ඉත්තිසා තන්හාය රූප තන්හාාව. සෝතලෝකේ පේරූපන් සාතරූපන් ඉත්්‍යසා තන්නාය සබ්ද තන්හාාව. දැන්හෙමනම් අපට පුද්ගලයක් වසෙන් වඋනාට අපට කාම තන්හා කියන වචනයටතේ රූප සබ්ද ගන්දරස පොට් බ දම්ම කියලා පන්හාහායකය එකතු වක්තිේනය. න්න එතකොට මේ දැනගන්නවාේ මේ දැනගන්න අට තමයි උසලතාවේ කියලා කියන්නේ. එතකොට අනිතරත් එම එමනක් විස්තර කරන්න ච්චර කාලේකගතුත්මට අදාල ධරම දෙස්නාවට ඇන්න කල් ම වවා. එනිසා ඇසත් කනත් නාසයක් දිවත් කයත් සිතත් කියන්න වු දරවල් හය නිසා රූප සබ් ගන්දරස පොට්හබ දම කියන්න අවු ආරම්මට සමග ඇලී ගැටී මුලාවී ඇතිකරගන්නවු මේ බන්ධනය තමයි අපට සසර බන්ධනය බවට පත්වන්නේ ඇස කරනා සේදියකය සහිත මේ ශරීරයාත හැරගියට අත හැරල යන්න බැරි විදියට අධ්‍යාත්මික ආ අතනායක් අපට හැදිල තයෙන නිසා අධ්‍යාත්මිකා ඇතනහයට වි්්‍යානාහයකුත්තියවා ගෝචරූප පහයකුත්තේ නවා මොකක්දේ කීව කියෙනෙක හොඳට හොල ලන්න. බාහිරෙන් යම්සිදයක් පේන්න ලෝකෙ තියෙන්න්න ඕන එවනි අපි දකින්නේ ඉනිද මහතරක් දක්කොත් මිර දක්කුත් නයික් දක්වොත් ොගික් දක්ොත් අමගලක දක්කොත් මඟ ස්සව ගිියොත්. ඒ එක එකට සම්බන්ධ සැපදුකවේදනා නැද්ද ඒ බාහිරින්ද දැක්කේ බාහිරෙන් දැකල හදාගත්ත නිසානේ දෙහෙම ලෝක ඇත්තියන්නේ. ැ ඒලෝක විිදර සැපදු කොලින් පේදනාවන්ගේ මුදගන්න අප පුළුවන්ද නිින්ද හික කෙනෙක් බයුනොත්හරි ඇඩුවත්තහරි සතුරුනොත්තර එක හිස් දෙයක් හනයක් කියලා තේර නවද කාටත්. මෙ මෙම ෝකෙත් එක් කල ඇලීමතුල අපට මේ මනෝදවාරය මල්කට ගත්ත ලෝකයක් හදාගත්තහම බාහිර ලෝකයේ පෞකාරකමට පුරදදුනං ඒ ෝක අඩාල වෙන්නේ පෞකාර පැත්තට. බාහිර ලෝක පින් කාරකට පුරදු නං ඒ ෝක දකින්නෙ පුුණ්්‍ය කාමී දේවල්. අපට නොත්තේරන තවදයක්ේවා බාහිර ලෝකයේ ගරප සබ්ද ගන්දර සාත හරලා සිත සංසුන් කරගත්තුත් එකට කි නොල් ලෝකක සමාධ කියල ඔය ඔබ පස්සල් යාන කාලග ගත් ලාර කාලා මුද කරම් පුත්‍රරල බාගත්තේ තම. එකට ඒකත් සීන ලෝකයේ තිබෙනවා. වෙන කෙනෙකුට මේය අනවිට මේ පත්්දර අඩ පනවිෙනවා මරණයට පත්වෙනවාය කියන පත්ව රක්්‍රිය වෙනවා නමුත් මනෝදවාරය අඩ පනවෙනකොටර එන්ඩ තින්න සිතුවිලි ලෝනකම යුරවෙන්නේ නෑ. ඇමේදවස්සව ලෝබට හොයා ගන්න පුළුවන්කමක් වනවා මිනිස් සමාජයේ කොතරම් මරණයට බයිද කියලා ය තත්තිෙනකහ හස් ගනය එකතු නවාම කරම නොමැරඉන්න හිතේ කියලා හිතාන මේ කරුණනා නම වෛරසිට ය එකට මරණයට බයකින් බේද්බීලා බේරෙන්න්න එකන කරත්තරකක් නැහමකිනක බේෙතක් ගත්තට ගක් නය එකින් වේරෙන්ට නමුත් ම කල්පනා කරන්නේ එකයි කවරහයි දවසක මරණයට පත්වෙන දසක් නව බේත්තුලට බැරි පෝධිපූජාවට බැරි අම්මලතාත්තට බැරි වෛදදරුන්ට බැරි එදාට එදාටන මව බේරගණ්ඩුවුකට කෑ ගැවට පුුවන්ද එයි අර් මරණයටසමැති ඒ කියව එෙමනි මේ ලෝකයේ රූප සබ්දගන්දරස ඳලයිඉරනය තවත් ති දින්න කැමති. එනිසා තමයි පරලොවක් තියෙන්න්නේ. එවා මිනිසක් ජීවත් යෙන්දකින් පෞකාරකම් කොත් එෙම චිත්ත්‍යන්තර පවන් පිරීගොස් පවෙන් පරල්ල ගන ෝකයක් හැදෙනෝ. මිනිසෙක් ජීවත්නොත් යහපත් ආකාරයෙන්ගේ යහපත්ත ආකාරෙන් සද පිීගොස් පිින් පිරු ලොකයක් හැදනවා. ඔබට නොතේරෙන ධ්‍යනකුසල් වැඩුවොත් එයින් ලෝකයක් හැදෙනවා මෙ තුනෙන්ම පරලෝයන්න පුළුවන්. පරලෝයාම පිනෙන් පරලෝයාම ධ්‍යානයෙන් පරලෝයාම ඇරුණහම දෙපයින් හෝකයින් පරලෝයාමක් නැතිබ ඔබට තේරෙනම ඇති. එනම් අරවා එකතු කරගත්ත නිසාන යන්නේ ඒ එකතු කරගන්නුවටම කක්ද කියන්නේ වච්චගොත්ත පිරජය බදුරජණන් වහන්සකගේ හනුව දවසක් සාකච්ඡාවක් කරලා මේ ඔබවහන්සේ වගේ නායක මෙහේනවා උන්හන්සේ ධර්ම දේශනාවන් කරලා ඔුන්ගේ ගාගෝල මියගහ උපන් තැන් කියලාන හන්සෙම රට පිත්තන අයගේෙක් දට වහන්ේ හැමෝමම උපන්තැන් කියන්නේ නෑ සමහරු පරලෝගයා කිය නවා පවෙන් පිණින් සහරය දුක්්නැති කරගත්තා ආශ්‍රරයන්ගෙන් මිදන කියලක් කියනම් මට මේක තේරෙන්නේ කියලා. හරි ලස්සන උත්තරයක් දීලා තියනවා පඩංකරගන්න පුළුවන්නන් හොඳයි ජීවිතයර දම්මන් සරණං ගච්ඡාමි නමවබුද්ධයක නවා වගේ මටින එකක් තමයි මේක. ස් උපාදානස්ස කෝහොහහං වච්ච උත්පත්තින් පඥ්ඥාපේමි නොවනු පාදානස්ස. ගත රිර ජ ම සත්්‍යයක උත්පත්ති නවාන් පදාාන සහිත නිසා. උපාදාාන නැත්තං උත්පත්ති පනවාන්නේනෑ. දැන් හෙමනං ඔබට තේරෙනවාද පරලොයන්නේ පවෙන් පවපාදාන නිසා පරලෝයන්නේ පිනින් පින්න උපාදාාන නිසා පරලොයන්න්නේ ්‍යානින් ද්‍යාන උපාදාාන නිසා මෙෙන් මේ අටලොස් ධාතුුවට ගන්න කාරණා නිසා මනවලෝකයක් හදාගන්න නිසා තමයි පරලෝයාේදී මෞකසකට ගින් බිහිවෙනකට මෞකුසක ළලොයක් හැදෙන්නෙව මනෝලෝක තු. ූත පේ දිත්වෙන්ට ප අපට ගණකයක් නැතුවනට අරහි ලෝක ති නිසාක දුක්ි තමයි විදින්න රන්තයෙන් වුරදු හත්තර දහක්ක නැවත නැවත ිමක රැල්ලවනක හිනයක් පේනෝකළ දුක්සාගත හැරුණේ නැත්නන් එක බොරුද් නෑක විඳදින් වන. අන්න වගේ මනව ලෝකට පත්වෙලා විඳට වෙනවා දෙවියන් කිය චත නවරකො ත්ව මන ලෝකයක්ඇතුළ වුදු හත්තර හක් ට ල ප සතර පිරන ලෝකයා. බ්‍රහ්මයින් කියලා කියනේ සසුන් සමාධී සහිත ලෝකයා. ත් මේ එක ලෝක මිසක් ලෝක ඔොත්තර නෙවේ. එකට මිනිස්සුන් මෙහෙද පව්කරල පින්කරල ්‍යානවටල යන්ඩ සංසාරයක් හදාගන්නවා. සංසාරය තියනවා අනමයි වන්න මේ පවහෝ පිනහෝ ධ්‍යානය උපාදාන කරගත්තොත් යන්න තියෙනවා.ඒකට මේ කළේ කොහෙන්ද ප්‍රසාධහයෙන් ගෝචරූපහයෙන් මනසික විං්ඥාණහයෙන් හෙවත් අටලොස් දහත්වේ. දැම් මෙන්න මේ අටලොස් ධාතුූ මෙම ද නැතුවත් මනිස් ගවත ය අටලො දහතු තයි. තොට අ හතුව ප ච්චිකරනොකරන්න ෝබයන් වැඩනවා දේයෙන් වැඩෙනවා මෝහෙන් වැඩනවා ඊර්ෂයාවෙන් වැඩෙනවා ඔන්න මනුස්්‍යයාගේ පිරිහීම ක කියලා බුදුරජාණන් වහන්ේ ව දාලේ ක තමයි පරිහාාන දම්මං බික්ක දේසිස් සාම මහනමට පිරිහෙනනාආකාරය පෙන්න්නයි හදන්නේ. මනුස්සකමෙන් පිරිහහි ලෝබන් දේ ොහෙන් ඊර්සියාවෙන් ෝයෙන් චිත්තා ්‍යන්ත්‍රයේ වැඩනෙකට බදුන් ව හන්ස දරන්න කිය. ව තවදයක්තේ නොවා. තමයි එරුගන්න අමාහරු කක්තියෙන්නේ. මේ එන අරමුණු සම්බන්ධය අපි අර මමකිවන අරුණ මමගේ මගේ ආත්මකට දන්නවා අය කියලා. එමත් නැත් නම් මේ අරුණ අපට වෙදන්න පුළුවන් තුනකට. පව් අරමනු හෙවත් අප ්‍යාබි සංකාර. පින් අරමුණ හෙවත් පු ඥාාවි සංකාර. ධ්‍යාන අරමුණු හෙවත් ආනි්‍යාාවි සංකාර. අභික්කන්න පදයෝ දලත්වයෙන්නේ ධර්මෙහි අනාගත පඵලයක් ොක දින්න්න හිතා ඇතුළේ ඉතුරුවෙන් හේතු ක කියේන අර්ථය එ මෙන්න මේ ුණ්‍යාිංකාර පුන්‍යාබි සංකාරා නි්‍යාාවි සංකාරකනතුනට තමයි බුදුරජාණන් වහන්සේ සහැරියුත් මහතන් වහන්සේ එකතු වෙලා සබ්බේ සංකාරාකීන පදයොදලා තියෙන්න්නේ. වර්තමානයහෙම ඉදිෙන්නේ නෑ වද විිඩියවලට සංකාර කියල කිය නවා කයෝජනසක ක ප්‍ර්‍යත්ම කන දරට තුනට ය වචිව වන සංකාරකීල කිය න එහෙමත් තිබෙනවා සංකාර ජාතතිය නවත් ව ට ලින් පරො යන්න නෑ වරු න කාර න. අපා හැදන්නේ පුන්‍යාබි සංකාරයෙන් කාම සුගතති හැදෙන්නේ න්ඥාබි සංකාරෙන් ්‍යාන බමලව හදෙන්නේ අනි්‍යාාවි සංකාරයෙන් ඒ හැදෙන්න්නේ ඒවා අනිත්‍ය නිසානෙමෙයි ජවතිනකොට ඒ නිත්‍යකොට ගන්නා නිසා. අන්න ඉස්කෝලෙින් අනිචන්දුකන් අලත්තා එකනගත්තාට පපු්‍රදජාන පුද්ගලයා මෙන්න මේ පාපේදී පාපේයහු නිත්තිසු කාත්මොට ගන්නවා. පිනේදී පින නිච්්‍ර ාත්මක ගන්නවා ධ්‍යානයේද ්‍යනය නිස්ස කාාත්මකට ගන්න අ එකට කිෙන උපාදාන කිය. ම් පවනෙමයි පනෙමයි ධ්‍යානය ෙයි වැරදි පවනම් වැරදි පින වැරදි හැ ්‍යානයත් සසර නො ගැවන ැවින් වැරදිී ලෞක. උපාදාානය තමයි මේ සසර හදන්නේ. උපාධානයෙන් සසරහදාගන අපායගේ රි දිවලෝක ගාපහරි බමලුව ගාප මරි එහි ඉන්න ලොක්කෝ නායකෝ ඕකෙන් මිදන හැට කියලා දෙන්න දන්නේ නෑ. මදකතවාගන්න. මෙ විිලි විස්සේම නැත්තම් මේ නවසත් අවසේ තිස්සෙක්තායම මිනිසා විසින් කරන පවට පිනට ධ්‍යානයට දන්වාම්. ස එක්කොටම කියන්නේ. සසරින් ගැලවිීමක්නෑකාටත් බුදුන් වහන්සේ ධර්මී තේරුම් ගන්නතාක්කල්. මෙකින් ගැලවෙන්ඩතමයි ධර්මයක් ඕන වෙන්නේ. ඒ ධර්මේ තේරුම් ගත්ත පුදගලයා ධර්මය සරණ කරගන්න කියකිනකට තමයි ධම්මතරනං ගච්චාම කියන්නේ. හැයිතින් පාසල්යන කාල දම් පස්සලන කාල දම්මසරන ගච්චාමක කිසියකගේ ඔයාආර්ථනං ජනිත වනේ නෑ අනු ගීනට වරුන ධර්මේ තරම් ලන් ධරන දම්න්තරන ගච්චාම ක කියපුවය ලමලෝකනක් නෑ. ඩ ියන් ලක තේනකොට හට හරන්න බොලන්. එනම් අපට තව මෙතන තියෙන වැරදත්තමයි මේ වැඩෙන්නවා නිත්‍යසුකාත්ම සඥාව නිත්‍යසුකාත්ම සංඥාව කියනක තේර මර සංස්කාරයට ආහුදේ පවහෝ පිනෝ දොනය මගේ මම වගේ ආත්මකොට ගැනීම කියන එක නිත්‍යකයන් නිස්තරයි කියලා සුක කියන්න සැපයි කියලා ආත්මක කියන්නේ ආත්මයි කියලගත් නැතිව එවිදිෙන බලන්න්න වෙනවා. දැන්ග එකකට එහමනම් අපිමොකද කරන්නන්නේ පුද්ගලෙක් වසයෙන් ඉපදිලා ජීවත්තෙන් වෙනවාට. ඉවත් එන්න ගේාපම දර්ුවෙක් වසේ නිගනගෙන රැකියාවල් කරලා හරිහම්ම කරලා වා වෙලා මවපියන් බවට පත්වෙලා චි සීල බවට පත්වෙෙන්න්න වෙන. ලොග පිලිගත්ත තත්තේද මවපියන්ටනම් දරුවන් පෝෂණය කරන්ට වෙනවා දරුවටනම් මවපියන්ට බලාාගන්නන් වෙනවා. ම කරන්න ඕන කවුරුහයි මෙන මේවා කරඩ යාමේදී එවවර දක්න හ කරන්න ඕොනැහැමෝම තමන්ට පැවරුණු රාජකාරරි කරන්න ඕන එහපත්. නමුත් මේකෙදීම තමයි අපේ මස පෞකාරකම් වැඩිකලොත් එහෙම පවකාරකම නිසා මනස පරිහාණයට පත්තිනවා වැඩි. පින් කාරක ොත්ති මන සලෝබෙන් දේසිෙන් මොහෙන්න්නේෙ වැඩෙනි නම් තිරනුත් පින් ිපක් වම තියනවා. ්‍යන වැඩුවත් මේ විපාක යට පත් වෙලා ධ්‍යනක සල්ලිපාප වනම තිබෙනවා. එ ජීවත් එෙන්න්න ගිහින් කරනකන වැරනිසා තමයි යන්න පරලො හදාගන්නේ. පරලොවක් තියනෙනවා අනෙමේ. කාර නුසයට යන්ට පරලවවැහදනෝ පින් කාර නුස්සයට න්ඩ පරලව හදෙනවා. ධයන පදාානත් යන්න පලව හැදෙනවා. ඇයිඒ. පව නිත්‍යසුකාත්ම නිසා පින නිස්සුකාත්ම නිසා ලෞකික ධ්‍යාන නිත්සුකාත්ම නිසා. මුළු සංසාරයේම සංස්කාරයන්ගේ නිත්සුකාත්ම නං වූ මාර බන්ධනය විචිත්‍රත්වයක් විතරයි. පාපකාරීක පහයි පුුණනිිකාමයක හොඳයි ද්‍යානකාමිකඉට වඩා හොඳයි. නමුත්ට කිෙනවා කාම රූප අරූප බවත්්‍රය. බවත්්‍ර සංඛ්‍යාත ලකයේ ඇවිදින්න පුළුවන් බුදුහාමුදුරඋප පහලොනන සමාජයේ නර්ක කෙනටත් පුළුවන් හොඳ කෙනටත් පුුවන් පවකරණ කෙනටත් පුළුවන් පින් කරන කෙනට පුළුවන් ජාන වඩන කෙනටත් පුළවෙනි. බුදුරජාණන් වහන්සේ වදාළේ ජායනෝ මාරබන්ධනා මේ භාරබන්ධරෙන් මිදන්ඩ එක මිනිසුන් වසෙන් ඉපදී බුද්ධෝත් පාදයක බුදුන් වහන්ස වැනි උත්තමෙක් දේශනා කළව සධහන්තේරුන් ඇැනීමතුළින්මට පිටස්තරෝ යන වෙන මගකිින්. ගිය පාරට කියයන්න අනුසෝත ගාමී කියලා. අනුසෝත ගාමී පාරි යන්න පුළුවන්ංසාකර ඇවිදින්න පුළුවන්. නමුත් පටිසෝත ගාමී පපති බදාවක් තේරුණ පුද්ගලයායට අනුගමනීය පතිපදාවක් ම්බෝයෙනවා අන්න එකට දක්ෂ වෙන්ට ඕන. ඔය කුසලතා කියන්නේ දක්ෂතා කියන එකන. දැන අපි එහෙමනම් අපිව බෙදුවක් බපුද්ගලෙක් වසන්නේ ස්ත්‍රීපුරු භවිතා පැහැරල මේ ප්‍රසාධහයයි ගෝචරූප හයයි විඤ්ඥාන හයටයි බෙදවා අටලොස් ධාතුව. අටො දහත්වක්තම අපි ක්‍රියාත්ම කරන්න. අටලොස් දහතුවයි අපි ඊරිසියාවෙන් ලෝබේන් කෝදයෙන් මෙ බුුව මෝහයෙන් වෛරයෙන් මත්වෙන් යුක්තයි. එ අටලොස් ධාතුව අපට සූන් යනෑ. මේක තමයි බුදුදහමෙන් උගන්නන්න අපි ළඟ ඇතුළත පවතින් නව අපට දුදගෙනත් දෙන්නවූ හේතුව බාහිරලෝකෙ දුක්නෑ ලාබාලාබ සැබ්දුක් නේ දා පසංසා කාරණනාවල දුක්නෑයි වපුංචි ප්‍රත්්‍යවිතරයි. දුක්්ගෙනත් දෙන්නේ. මෙන්න මේ උපාදාන නිසා චිත්ා අ්‍යන්තරට යම් හේතුවක් තුර කරගත්තත් අප හිතමක අද ඒ කෙනෙක් එක තරහුනයි කියලා. ම මොඳ වැඩක්කරන්නන් කියෙලා හිතාගත්තයි කියන් ඉදිරියට ඇැබවා අභි සංකාරකයන්න යන්නේයි අද හුදකිනකට උපදින්නේ ඔහු ළඟ තියන තරහණෙවී ඔහුට හේතුවක් විතරයි ඔබ හිතඇල තින තරහයෙන්න. මෙකරහහි ලස්සන සූත්‍රයක් තිෙනවා කිරරුක්කෝපම කියලා එක උදාහරණයක් තියනවා කියලාන්නම්. කියීරුක්කෝොම කියලා ැන කිරිගස්සලට දු උපමාකට දශනා කළපු ධර්මනිආය කියන එක මේ කීර රුක්කෝවම සත්‍ර භාරතය තිබන්නාව ගස් ගොඩක් ගැකී ලති නවා කිරිතියන ගස් අපිචර තියන්න ඕන්න අපිගනිමුකු අපිළඟති වෙන රබර් ගස නැත්තං කොස් ගස උංච බීජයකින් පැළ වෙන රබටයටේ දැල ඇති කොස්සටි දකල ඇති මේ අවුදු දායප පහලක් ැනකොට තමයි තරුණ රුක් බවට පත්වවෙන්නේ මේන තුර මේ කෙොයක්ක්ත් ැඩ නැත්වනාම් කරුත් මේ ඇතුල කිරිතිය බවදන්නේ ත් ගහලෙනනකට හත් ඇතුලට කිරිත් පේනෝ. කෙටේරක් අරංගීෙන් යම්පිසිි පුද්ගලයෙක් මේ ගහේ හයපලොකට කෙටුවොත් හම් මොපපු දින්නේ ගහ ඇතුලි තින කිරි වෙනම කිර ෑන ඔක්කම හයපලින් මොපු දින්න ගහඇතුළි තින කිරි. ඒ ගහ ඇතුලි තිවෙන නිසානේ. ඔබට තේරවාද මේ උපමාව අන්තේරම් කල්ලාගන්න. අපේ ළමමාකාල දිට වැලින් ාව සිරව සම්න්ධ තමයි ගහකට උමා කරලාතියෙන්නේ. මේ හයිපලතම යැයි අයි නසේ දිවයික අයි තයි කියලා කියන්නේ මෙට හම්බන රූප සබ් ගදරස පොට් හබ දම් අරමන මයි කටේරරි පාර. මෙ වදිනකොට අප හිතේ හදාගත තින ලෝබ දේම හතමයි උපදදින්න එකයි ගහ ඇතල තිෙික ේෙනවා කියල කියන්නේ මනිස දුක් දින්න හිතඇතේ හදාගත්ත තින දවල්ල න ලොක ේන කියගෙන ගන්නඩ බනතේරෙන්ඩ ඕන. එනන් තමක් නම් හදාගත්තය දුක තමන්ටමි දෙන්න පොළුවන්. ජීවිත තුළ ජීවිත ේතුරුවෙන්වා දුකයිවත්වෙන. දහම ගන්න ජීවිත දුක්කාගමක් කියලා. අපි හබාගන්න දුකට පත්තවනවා අලමමාකා මාළුකාලදක්වා තේරුම් ගත්ත ැත්නම් තරුම් ගත්ත් එකකයි කරන්නපුළුවන්. බුදු දහම දුකසහේතුවවෙනි නැතිවතැන ස මාර්ගය දුකහේතුවක් ගන්නව අතම නමුත් වැදගත්තන්නේ නැවූතැන සහමාර්ග. එන නැතිවතනට පත්තතිෙන්ට මාර්ගයක් බුදුන් වහස දේශන කල පය. මෙන මේ කරුණු තේරුම් ගන්නයි බනහන් ඕෝන කෙනෙක් තේරුන් ගන්න. එවන අපි දැම්. ඒ දරුණ දේශනාවේ භාගිෙට වැඩි කාලයක් තිසේ වරදිින් හැටි පැදිි කලාා ධාතකුසල තා කියන එක පැහැදිරි කලා හැබැයි මේ ධාතකොසල සාවලධමකදද වෙන්නේ දැන් තේරෙනකොට ළමාකාල සිට අද දක්වාමත්ම එන දේවල් නිසා ඒ එන හැඟීම මගේ මම මගේ ආත්මකොට ගනීම තුළින් ළමාකාලෙට ඩා තරුණ කාලේ තරුණට කලා මැදිය කාලේ ලෝබේන් දේශෙන් ොහෙන් හදව දැන ගති ක්ෂ දැන ග ලක්ෂ වැඩි දුණු කරගත් එක ලබටතේ ම ජීවිතය දුගක් බාට පත්වෙන්නේ උපතිං ජීවිත දක් නෑ මේ පිළිබඳ ලස්සන උපමාවක්තියවා තෙරුගන්න ගෙදරගිහින් හරි කල්පනා කරන්න ළඟ අනදවසට හරි විසාකාවදක්සක් බුදුරජාණන් වහන්සේ අම එන්න නවා දිගසාකච්ඡාවක් මේක එක කියන්න වෙලාවනෑ මට මෙදී අන්තිමට බදුන් වහන්සේ විසාකට වදාරනවා විසාකාවට ජෙසංකෝ විසාකි සවිසාක සතන් ප්‍රියානි සතන් තෙසං දුක්කාණි කියලා. මේකින් කියන්නේ විසාකාවනි ජීවත් දෙන්න ගිහි ඇසෙන් කණින් නාසයෙන් දිවෙන්කයින් ඇලෙනකරනවත් උපාදාන සීයක් හදාගත්වොත් ඔහුට දුක් සීයත්තේ. අන ළමා කාය සිට මහළ කාල දක්වා ධර්මීතයරෙන් නැත්නම් උපාදාන සංකයා වැඩිකර ගනිමි දුකරා ගමන් කරනවා ජීවිතය. ආපහුන් වහන්සේ වදාරනවා ඇලන කරනු එකක්වත් නැතිවිට දුක් එකක්වත් නෑ. එනම් දුක් සීයක්ත්තයන ජීවිතය එටිකයික කරගන්න පුළුවන් දුක් නැත්තෙ ජීවිත. ඔ බුදු සමින්න් පෙන්න නීම ජීතය තුයි. එතකො තයි අර කොරනාවට බයි නැති මැර්ට කෙනෙක් නැතුවයන්නේ බේත්තු න්ඩුව නැත්නෑ මරණ වඩ තියන දෙයක් එදර නිදහස්සෙන්න්න පුළුවන් හදා ගන්නඩපුලුවන් හැබයි දුක් සියයම අයින් කරගණඩවන ඊට පෙර එනම් මේක තේරුම්ගත්ත නැත්නම් අර අනුසෝත ගාමී කියනන්නේ දුක් වැඩි කරගණයන පාරට. උන්න අපි දැන් කතා කළ ධාතු සම්බන්ධයෙන් කතා කලා නමුත් තාමතියනෙ ධාතු අකුසලතාවයක් වැඩිෙන පැත්තතමයි යන්නේ නිසා මේ දකිනකොට ග ගහට ගහට කටේරියෙන් කොටනකොට කියියේනවා වගේ ඇසන්කනෙන් නාසෙන්න්දුවන් කායන ලෝකෙත්තෙක් කලා සම්බන්දධ වෙනට මන්ට තියන කාරණා හිතින් ඇවිදින් ඒක නිසා දැවවා ඇැවෙනවා දවල්ටත් එහෙම දැවෙනවා මනු ලෝකෙදී ාහිරල දෙවල් නැතිවනාට දැවෙනවා මේ දැවිෙන ලෝකකිතින් දෙේවල් නිසා තමමා හ හදාගත්ත දෙවල් සාධ කියනයක ඔබට තේරුම් ගන්න පුොළුවන්. දැන් ඉඩි පස්සෙ මේ කියන එකට කියන්නේ. නොනුවනින් මෙ හි කිරීම හවත් අයෝනිසෝ අනසිකාරය.ඒ එනදේවල් අරුණ වසෙන් දකින්න බෑ එමන තම ප්‍රසාධහය ගෝචරූ පහය විඥා හය නිසා පහලන අරමුණනක් මේක කියන්න දකින්න බැහැ. අපිහිතන්න මේ ඔක්කම මගේ තරහත්මගේ ලෝබෙත් මගේ ඊර්සිාවත් මගේ ක්‍රෝධයත් මගේ තේරම මගේ ලබිහිතන්ගන්නේ. නමුත් දැන් මම ඉන්නේ කය එනෙමයි ලෝබේ දේසේ මෝහේ ඊර්සියාවේ ක්‍රෝධී වෛරයේ පවේ පිනේ ධ්‍යානය අල්ලා ගැනීම තුළ. නතරුම් ගදවන රනාව. එන එක තේරෙන් නැති අයට දින නසිකාරයට කියෙනවා යෝනිසෝ නසිකාරය. ඒ කුසලතාවයක් න මේකා කුසලතාවයක්. දැන් මේෙන් ගැලවෙන්ට දන ගන්ඩෝවන කාරණාවට කියනවා අදේවි මේකේ දම්මාවල අනිත්්‍යක මනසිකාර කුසලතා තැ මොනද නසිකාර කුසලතාවෙන්ට ඕන දැ බලනෝට ලෝක ජීවත්වනකට මොකද වෙන්න කියලා. අටලොස් ධාතු මුල්කට අරමුණක් එපදිලා අරමුණත් එක්ල ජීවත්නය නෙමීද කරන්න සබ සූත්‍රය කියලා සූත්‍රයක්ත්ේ නතු පිටකේ සබං ෝ භික්ව දේ ස්සාමේ මත් පංචිකාව හට පන්ති දක්වා හිතන් හිටිය සබ්ංක කියයන් බදහන් කරදන්න යාල්ල කියලා ඔය බූගර්භ විද්‍යාවයි හා කාස ජටතාාකා විද්‍යාවයි සයාල්ලම ලෝකෙ ෙවල් දැනගත් බ හ දර ම හිත හිටමේ සරව් නි තේර. ති කියව යනකු හබයිවා සබංග බික්ව ද මනමට සල් දේශ කරන්න ය කංචි මික්කවය සබබන්මනද මෙසිල්ල ඇසත් රූපයක්ත් නත් අද්‍යත් නාසියයක් ගන්ධය අධ්‍යවත් රසත්කායත් පහතත් සිතත් අමනොත් යන මේ මසියල්ලය කියනු ලබ. ඔයින් පි මොුත් නෑක බද හමතුරවා දාරන්නේ එ අපිටත් ඒටික තියෙනවානේ මේටිකේ ඇත් තත්ේ දැන ගැීම සියල් දැනගැනීම දන්න ත්තන් සසිල්ල මුලාව. එන අ සියල්ලටයිතයෙ ප්‍රසාධහය ගෝචරපහය ්‍යාහ ඇත ගත් කරනෑ. මේ අටලොස් ධාතතුට දේවල් මත්තයෙන් ගැනීම තුර සරීර අත හැරුණට යන්න පළවක්හැදින ඔන්න ොහමයි නොමේලෝකයක් තියර නිසා. එක මම ඉන්නවා. එක ලෝබේෙන් දේශයෙන් මහෙෙන් යුක්ත බැවින් ඒ ම කියන්න ලෝබේට දේශයටට මොහෙට ඊරිසියාාවට කෝදට වවයට අල්ල ගනීම මොට. මමනම් මගේ මගේ නම් මගේ ආත්ම. සංසාරයම විද්දනු ලබන්නේ මම මගේ මගේ ආත්ම නංගෝ මේ මි්‍යා අදෂ්ටිය විසින් බව මිච්චාධිට්ටි ගතා සත්වා ජාති මරණ ගාමිනෝ කියලා පිපල්ලා සසූත්‍රය දේශනා කරලා තිබෙනවා. අපි මිත්‍ය අදෘෂ්ටිකයන්නන්නේ පව පිපාක විශවාස කරනවට ඒක නියහ මිත්‍ය දදුෂ්ටිය. නොත් මේ පින්පවවිපාග විශවාහරන දසවස්ථක සම්මාධිට්‍යිය තුලත්න්නේ අනිදුක්ානාත් දේවල් නිත්්ව කාත්මකොට ගැනීමට මි්‍ය දෂ්ටියක් කියලා කියන. එම් ඒ මිත්‍යයා දෂ්ටයේ ය අපට දුදගෙනත් දෙන්නේ. ලෝක එනෙමී දැන් මේක තේරුම් ගන්න ඉතුරුකොට සහන්න වෙනවා. මනසිකාරය අයෝනි සෝවෙලා බෑ යෝනි සොවෙන්ටන එතකොට මොකද වෙන්නේ. දැන් මම කියන්නේ අකුරු දෙ කියලා හිතමක ස්සර වෙලා ඉට පසේ ම කියන්නේ කය කියලා හැත මකෝ නවත් මේ මමඒනෙමී ැ ම න්න ඇසන් සහම්බේ රූපය තුළ කන හම්බ සබ්දය තුළ නාසේ හම්බේ ගදය තුළ දිවෙන් හම්බම රසතුම රමුණක් අරමුණක් පාසා තමයි මේ මම ඉන්නේ. අරමටින් අරමට මම වෙනස්සනවා. එසා බුදුරජාණන් වහන්සේ වදරනවා මෙන්න මෙහෙම. කයනන්ගඉති අරු හැක් හත්තෑවක් අසුවක් තියෙනවා තමයි. එනිසා එක මම කියලා කෙනක් ඉවා කියලා ගත්කමක් නෑ. එක ගැන පටම සහදති අසුත්තවන්ත සූත්‍ර කියලා. මනයයි කියන ැබේ ද වි්ඥායයිකිවනලද සිතයයි කියල තුමක වචනය ඒකට එන දේවල් උදේ උපන්න එක දවල්ට නෑ දවල් පල ගවතරනය එකක් හටගන්නවා නැසෙනකට අනිකක්ම හටගන්නවා. සිතේස්වභාවය නාහං භික්කවේ අ්ඥං ඒක දම්මම්පි සමනු පස්සාමී යං ඒවන් ලහු පරිවත්නන් ඇර දන්කිත්තාන් මහනනි මගේ බුදු වැසින් දකිින් හැ සිත තරං වේගෙන් වෙනස් වෙන දෙයක්. උපමාපි එ සක්හෝමි උපමාවක්වත් දක්කන්න බැහැ ලහු හාම පරිවත්තම් වෙනස්සේනවා. එම් ඇසන්සිත කනන්ත නාේස්ත්‍ර තිබෙන්සිත වටමා චක්ක වි්ාන සතවිං්ාන ගන විඥ්‍යානිකල ඒකිංකට වෙනස්සෙනවා. ජීවිතෙන් ගහා පැත්තට තබා චක්ක විඤ්ඥානෙන් සෝත විඤඥානයටත් කවුරුත්ති යන්නේ නෑ. එන කොහොද පරලෝ ගමට සිද්ධ වෙන්නේ යන්න ඇත්නම් අපි දන්නවා අයන් පරලෝ යන්නන්නේ කයියන්න ආදාහන ගාරයට ඇත්ත ූමදානයට විතරයි. අරමණින් අරමට අරමණඩල ඇලෙන්න්න ගේාම ඉතරුුණා උපාදාානයේ නි තයි ඉපැවැත් මක් සිද්ධවෙෙනනි සවධාරනවා උපාධානයේ බයංදිස්වා ජාති මරණ සංභවි සත්යාට ජාති මරණගෙනක් දන්නව උපදාානයේ බියක් වසෙන්දැක අනුපාදාමමු චන්තිය ප්‍රීතයඇතුළ පදාානෙන් මිදන්න පුළුවන් එනම් ජාති මරණ හමුවන්න නෑ නම් බුදුදහම සම්පූර්ණයෙන්ම ජීවිතයඇතුළ උපානය ිදීමමුගල් කොට අදධහමක් පෘතක් ජනජීවිතය සම්පූර්ණය උපාදාන කරගන්න ව දහම. ඔ නොකයි වෙනස අ අකුසලතා කියන්නේ උපානක කරබ ගව ද නැතුව ජීවත්තෙනවාට දැන් කුසලතාවෙන්ට නම් උපදාානෙන් මෙිදනාකාරය තේරුම්ගන්න වෙනවා. එමනංට මනසිකාරය තේරණ දෙත්තමයි එත තවවිස්තර යක්ති වෙන කයිනං අවු හටක් හැත්තයවක් අසුවවක්තියන නිසාම පුද්ගලයක ඉන්නවා කෙල ගත්තත්තමක් නෑ සිත අයි කියවල බේද මනෝ යයි කියනුල ද ්ඥාය කළ දෙය එකක්ම හටගනි අනිකක්ම හටගනී එකක් නැතන විට. ඒකට එක ඒක කොහොමද කියලාෙනෙක් ඉන්න කියලා යහන්නේ මොහතකින් නැතෙන වනන් එක මම කිලෙනෙක් හොද එන මමකිලෙනෙක් නෑ නැතිෙන තුර අල්ලා ගැනීමට කියන නමතමයි ඒරපඒ ඔ අරමුණට කියන්නේ රූපේදනා සංඥා සංකාර පහ එකටකිෙන සක්කාය කියලා එක මමත්තයෙන් ගන්න අට කියකිෙනවා දිිට්ටි කියලා අන්න සක්කාය දිිට්ටියයේ බැඳීමෙන් සංහෝජනයක් වෙන ක් කියලක තේරු අනාගත පලපදින්ට හෙතුඉතුර වෙනවා චිත්තා ්‍යන්තරයට එකට න තන්න අනසේ කියලා අනි න් හානුසේ හේතු ඉතුරු කරන නිසා තමයි සත්්‍යයකට සතර ගම නක්තියෙන්න්නේ. අභිතන් ඉන්න පවහේතුලින් විතර හරගම ලබා දෙන්නේ කියලා තන්හානුසේ කියලන පෞ්හේතුවලින් ලබා දෙන්නේ කතරාපාය. නවත් පිින් හේතු පාධාරනොත් එකත් තන්හානුසේතකට කාමසුගතිය ලබා දෙනවා ්‍යාන හේතු විතරනොත් එකත් තන්හානුසේතකට රුපිය අරුපී බමර බාදෙනවා. මේ අනුස්සය හේතු ඉතුරු කිරීම සසරේ පමාවයි. භාවනාව අනුසේ ප්‍රහාණ කිරීම. බුදු සම මේ භාවනාව අනුසේ හේතු තරුණොකර අවසන් කිරීමයි. අන්න ඒකට තමයි මනසිකාරකුසලතාව ේවන වෙන්නේ. එනම් භාාවන කරන්න තින අදක පියාන ෙවේ ඇසෙන් කනට කනෙන් සර නාසේෙන්දදිවට දිවෙන් කාටන අරමුණ දමයි පරණ බුරදු පාරයන්ට දෙ නතු අතහරඩදිිගෙන ගඩව. අරෝස්ධාතුව අපට ලෝබේන් දේසෙන් මෝහෙන් ඒර්සියාවෙන් කෝධයෙන් වෛරයෙන් මමත්වෙන් යුක්තයි හැබැයි. මනසිකාර කුසලතාව දෙන දෙයක්කු ගන්නන්නේ. ඇ ඒක තමයි ඊළඟ කුසලතාව අපට ඇතික ගටවඕන ඔනොක තේරුම් ගත්ත පුද්ගලයට මයි සසර් ගමනින් මිදින භාවනාව කරන්න පුළුවන් එනිසා මකවා බදු සමයේ භාවනා බණනෙමී බණ භාවනා. පළමුුව මේක බෙදා අදක්හ ගණඩ පුද්ගලයා අටලොස් දහකුට බෙදාගන්න. බෙදාගත්තාම තුනේව හයක් අරත්තුනේ දහට දොරවල් හයවතුනත් දහටයි හය ඇහැ කණ නාසේ දිවකය සිත හය. මේ හයෙන් තමයි ලොබ දෙෙස මොහයන්ට උපදින්නේ ඒහයන් තමයි මිදෙන්ටෝන ඒ මිදන කාරණාවවිදි ඔන්න දැම්මේ එ අරමුණ අල්ලා ගත්තොත් හේතු ඉතුර වෙන්නේ එකකට ඒකට අයුනිස්සෝ මනසිකාරය කියනවා. අරමුණනත් එක් කල ගණගත්ත නැත්නම් බැදුු නැත්තනම්ි අලියඒක දෙයක් කරන්න හිතුවේ නැත්නම් එනං ඒක නැති වෙනෝ නිකන් නැතිවෙන්න නෑතකොට හේතු ඉතුර නවී නැති වෙනවා. අනාගත පලයක් ඔබින්ට ලබ ේතු දේ හේතු මෝ හේතු ඉතුරු නොී ැති වෙන ඒ ධර්මය පද දෙකත්ේ නවා. හේතු ඉතර වී නැතිවීම එකක් හේතු ඉතර නොවී නැතිනු තවේක්. මෙන අටලොස් ධාතුයේ ප්‍රසාධහය ගෝචරූ පහයේ විඤඥානහාය පහලවනයට එතන මමත්තුවෙන් අරගෙන හේතු ඉතරකොට අවසන්කිරීමට කියයනවා අවශසේෂ නිරෝධය ෙවත් සසර පමාව සසර ගමන හදන්න කයි. එතකට අලොස්ධාතුවක් මේයනකට තියෙන නිසා මෞකුසකහරි ඕපාතික හරි සතකට ඉන්නවේෙනෝ හො අර . පව ැත්තන් යන්න අ අපායත්ති නොද පින් නත්තන යන්න කාමසකතුතිත්තිේ නොද ්‍යාන ලැත යන්න බලවත්වෙනවාද මහන ප්‍රශ්නය. හොඳ අප උදාහරණයක් කරන්න කතා කරම යර වෙන්න එන්නේ කාලය. චුන්දසූකරික මටකුන්ඩලී සැරුත් මහරතන් වහන්සේ එමනත්ත උද්දකරාම්පුත්‍ර. චුන්ද සකරික පව කරලා අටවස්ධාතුව පාපයට හරුවන අපායට ගිය. මට කු්ඩලි බුදුන් වහන්සේට පැහදිලලා පුුණ් චේතනාව ම සු තිරගයා ද කරාම්පුත්‍ර ධයාන වඩාගෙන ධ්‍යානෙන් පරලෝගස බ ෝගයා ැර ුත්තාමදුරෝකොයිදගිය. පවින් පරලෝගයාද පිින් පරලෝගයාාද ්‍යානෙන් පරලෝගයාද නැත පරලෝනෝගියන්න. ඒ අන්න අටලොස් දහත්වක් නැතිනි සසුන්දිය ොනිසා එ යන්න පායක් න ද ලෝකක් න බහමලෝකයක් නතකට අසරගමනක් නෑ යන්ඩු සතෙක් එතකොට නෑ බුදුන්ට රහතුන්ට සත්තු නෑ අනි පුතර් ්‍යනන්ද සත් සංඥාව තියන. න න ගන බුද්ධෝත් පාදයඇතුල ධර්මය හම ුණම මන්න ෙමදයක් ඉග ගන්නත් කාල චප කරන්නවෙන. එනං අන්න යෝ මනසිකාර කොසලතාකන ේ පෙරකරු ැද කරලා හේතුති හරයන්නනෑ හිතු නොත බවසං කරන්නවත් නිරවශේෂ නිරෝධයට හුරරඩ වෙනවා. මේ අවසේෂ නිරෝධ කරනවට නවා නිත්ුකාත්ම කොට ගන්නවායි කියලා නිරවසේෂ නිරෝධයට කියන අනිත්දදුක්ා පොසෙ ල් යි කිය සංස්කා දධමයන්. සං කාරධර්මය අ ද න ප ස ැලි ේද අර සසරූපතට හේතු ඉවර වෙනවා කරමක්ෂයන කියලා කියනීම එකට මේකට කෙස් නැනවා කියල නම ක ර න කිය අන්න එතකොට එනම්. අටලොස් ධාතුවම මමත්වෙන් සූ්්‍ය වෙනවා. අටලොස් ධාතුව මත්තේ නුක්තායට සරත්යනවා අලොස් ධාතව මත්වය සූන් යවුනම තරයන්දසරක් නැතුවයනවා. අන්න එක තේරුම් ගන්නකට කිෙනව මනසිකාරකු සලතා කියල එනම්. එ තත්වය තේරුම් ගත් තම අපට අපි තමයි සසරක් හදානතයෙන් අපි තමයි සසරට ඇලි ලතියන්නේ ම මගේ මගේගේ ආත්මකොට අරගෙන අපි තමයි එක හදා ග්ඩවල්. එතකොට එනම් මෙන්න මේ කු සලතාවේ ඇතිවනකට ර යන පාර වෙනවටාපහු ය පාරහදා ගන්න පළුවනි. අටොධාතුව තේරුම් ගැනීම ධාතුකු සලතාවේ අඩොස් දධතුව මත හිස්බ තේරු ස්කරටයුතු කිරීම. අගත පල ත් ැ හතු වසන් රීම උපදාාන නොකර වසන් කිරීම මනසිකාර පොසලතාවේ. දෙකයි ඔයිටි කපිතුල තියනයක් බුදුන් වහන්ස පැහදිි කර අදාරලා තිබෙන්නේ මේටික අදනම් මේ අඩුවස් ධාත උතුලින් ම පැහැදිලි කළේ පක් ජා ලින්. ඔය ඔක්කහෝගේම තියෙන්නේ අවශේෂ නිරෝධයි නිරවසේෂ නිරෝධයයි කියන දත්ත ධම්ම පරියාය විතරයි. එකකින් තේරුම් ගණ්ඩ දෙසකින් වහන්සේල මෙයාේ ඉදාහයක් පළවක්තිමට මත්නේ. ඕන කෙනට එකකින් තේරුම් ගන්ඩ ඕන අපි මේ සසරේ ඇවිදින්නේ සිතේ හදාගත්ත ලෝකයක් නිසා නහද. කය නිසා සිතේ ලෝකයක් හදා ගන්නවා මේයනකට තේ ඉතුර සිතෙන් මවකසේකයක් හදනෝ. ගරාජයක වහනයක් හදනවාගේ. හද ැ ට පස පත්තුරෙන් ෝකයක් හදාගන්න මේ යනකට ලෝකයි තුර ලෝකින් පන්තර හැවා. නැත්තන් ඔපාතිකපති සන්දිි හදාගත් ලොකඉන්වා ඒ තිේ නව මුදම මහන් මනෝකට නක මනවත්තිය නවද හිීනෙන් ඇත්වගේ පෙවුණට අවදනාම බරුවක්න එම් සංසාරය මහිත හදගත් බරුව බව තේරුම් ගත දසරතමයි සසරම්ිදැන් ොනව සසර බයි තේරෙන්නේ ඇැයි මෙවා කියල දෙද අපේ දිව ලෝක බ්‍රහමලක කොහවත් කෙනෙක් නෑ අත්තමමාද ආගම් මලො කොතනවත්තෝ කිය ලදන්න ෑ කයිසි තිකට බෙදන්නන්නේෑ මේ ෝක ආගම් බුදු සමවිතර එක දෙ බෙදල පෙන්න්නන්නේ. නිසා ඔබට මෙබඳු තැනකට එන්න වාසනාව ලැබුණනි සංසාරි බොහම කල්ම දව දියුණ කරන්න ආප නිසා. ඉතරටිකට ටිකයි වෙන්න්නේ නමුත් ඒ තේරුම් ගන්න නහොඳ කල්පනක් මොලයක් තියන වෙනවා. ඉතා ඉක්මනින් තේරුම් ගන්න තර්මට අපිට අපේ ලෝබදේශ මොහම ඉවර කර ගන්න පුළුවනි අනිත්්‍යේ සරණින්. දහම නිරවානය කියන්නේ ලෝභක්කය දයසක්කය මොහක්කය දහම සසාාදග දහ ටම කරු පැදිරිකිරීම හේතු අසනාවේ වායකන සුභාශංෂසනය පාර්ථනය කරමින් ම තර්මාණු ශවාසනාව මෙතකන්න අවසන් කරු ලබෙනවා. අදදස මෙ ධර්මානු ශාසනාව බෞදධරූ පහහිනිතුරෙන් විකාශසනය කරු නු ගහ දගත්ත රාතිබින්නේ. කරුණවා රන සිහ ඇතු රදදු දරු පිරිස විසේ. අරුණ අතර ප්‍රධානා අරගුණක් පසෙන්තිබෙනවා ආප රණසිංහ මහත්මා සහ සෙසු මියගේ ඥාතිත පිත් රාධීන් ගෞරුවෙන් සහිපත්කිරීම සහ සහ අවශ්‍යනම් පින් අය කැමැති අය වුනෙන් පින්න්න නෝදන් කිරීම. සෙත්තතිීමේදී රනසිංහ මහත්මයගේ දදු දරුවන්ද මොනුගුරමිනි විරියන්ටද නිදක් මිරෝගී සු සචිර ජීවනය ප්‍රාර්ථනා කරු ලබන. පින්කමට සහ භාග සසිියල දෙනාටත් නිගුක් නිරෝගී සුවෙස් ප්‍රාර්ථනා කරණ අතර ර රග ප ප්‍රේඩාාව දින්නව හැමදිනාට ලක්වාසීල්ලවාස හැමදිනාටම නිරෝගීුවට පත්තීමට සහවශ්‍ය පහසුකමක් ේතක්කේ තක්වත් ලබාගඩ ලබේවා කියල පාර්ථනා කරනවා. තරනු දෙසනා කළ සාමින් වහන්සේට සිත් පතනාතර බෞද්‍යානාලිකාව ගර අධ්‍යක්ෂමාණ්ලටද ගරලන්දේ ජරනාන සමන් වහසේ ඇතු කා මල් හැම නට රෝ පා ලබෙන. බැවින් අදවස වෙන් කරවාගෙන කල්වවෙලා ඇතු පැමණ ූල දායකත්වය දරා ධර්මදේශනාව කරවා ගැනීමෙන් ධර්මස්වනින් සහ දහම් පණඩුපුූ ජකරීමෙන් ජනිත කරගත්තාවේ කළ විධානනි සංසධර්මයන්. ඔබ සඳහන් කලා පරලො සෙපත්න්ටේදනව RF ඇති R රාණසිංහ හා නම්මසෙන් සඳහන් කල නොකළ පරලො සෙපත්තන්ටදනව සිලු ඥාතිවර්ගයායට උපහර පිණසවේවා යමෙක් යම් පින් මැදව පින් කැමතිව වාසය කරත්නගේ හැමදින. පි කරද නවා කියෙ එකක අනමෝදන්යන්න පුළුවන් හැකියාව කියන්නේ පින් අනෝදන් කර ගනිත්වා පිින් මදාය පිනින් පිරේවා දුකටපත්ඇය දුකින් අතමිදේවා නොලැබූ සැ සම්පත් ලැබේවා සසර වස්සනතුරා රෝග පීඩාවන්ට කල් මරණ ඇන්තුරනු පැමිණේවා මතුූපදිනා භවයකදී මිනිසත් බව ලබේවා ඒ ජීවිතවෝල මුලදීම ගයතුර ිීයක කරන නැතු ඉන් බද්ධ මහොත්තම කල් අනමිත්තසෙවන ලබේවා ්‍රිලක්ෂනේවැනි චතසත්වය වැනි පටිස්ම්පධදින රෝධී වනි හම් කරුණක් අනුගමනය කරන්නට කාරය පිළිබඳව. සද වශ්‍ය කලයාාන ත්සවන ලබ සදධමස් වනය කිරීම තුලින් ඔුන්ටත් කල දුක්ක්‍යන්ගේ නිමවාාවන් නවතුම් නිවානුස්ුවෙන් සැසෙන්නට ඔබක කරන්නාව මේ පුුණ්‍ය කර්මය පුුණ අනමුදනාව හේතු වාසන වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සුජවත් වසේ කරන්න වන ගහ බෞතුන් වශයෙන් කටයතු කරන්න රනන්සින් මහත්ම ද දුවන් මනුර මනි ිියන් පිින්කට සභාගු අය ඇතුළු හැමදිනාටමත්. ගේ ඔපාර්ථනා කල් පල රෝක රුණ ෝගයට පත්වනට මිදින්ටත් අනිතයි රෝග පෙඩා පත් නොවටත් ඒවගේ අධ්‍යක්ෂමල්ලේ හැමටත්. මෙමා නිස මලෝවස නිදදුක්න රෝගී සෝසාච්චි ජවනය පිස හේතුවේවා රැක අදී කටතු යනන ගන්බිම යහපත්තනාග බපොත්තු දරුවන්ගේ අධ්‍යාපනට සාර්ථකත්වය පිණිස හේතුවේවා පවති අ රෝග පීඩක්ඇ නම් අවමකරගඩ දුරකරගන්නට ලබේවා පාපමිත්‍රාදීශවනයගෙන් බෙන්ේවා බුද්ධාදී මහොත්තම කලයාන මිත්ස්යන ලැබේ. බ බුද් ැ ර ම හ තු ෙරම් ග ට ශ් න ර ේ ද බ ම ටමත් සකළ දු යන්ගේ ම වන් තු නස ැට මෙම නිසංස මෙම අවබෝධ හේතුවා සනාවේවායි සාදු කියල ප්‍රාර්ථනා කරදන්න. ආකාස ජ බුම්මට්ට දේවානාග මහිද්දිිකා ඥන්තන් අනුමෝදිත්වා චරං රක් හංතුතුවන් සදා සෑම දෙ නාටම.